ඇයිකොටට අපි දෙන්න වැලේ වැල් නැතු හිටිය අපි දෙන්නගේ තනතුරුත් අවුරුදු දොලහක් සුරක්ෂිතයි. මීට වැඩිය හොඳයි. මටත් මාසකට එක ටුවරක ගානේ දැම්මත් අවුරුදු 12ට ටුවර 144ක් යන්න පුළුවන් නේ අයිසේ. ඕකෙන් භාගයක්වත් අපි දෙන්නටත් යන්න පුළුවන් නේ කොටවුඩ. කුටේ අම්බලමි පිනාගේ බින්කුණ්ඩෝ හිතන් ඉන්නේ ලැබිච්ච පිනා චාන්ස් එක වවාගෙන කන්න වගේ. අයිස කොටවුඩ අඳුරනවාද මේ දෙන්න? දැකලා පුරුදුයි. අයිස කාරි අඳුරන්නෙත් නැද්ද? මම් මුකේ අඳුරන්නේ නැති මන්නේ මෙයා දාන් හිටපු ෆේස් මාස්ක් එක අමුවෙම දාගත්තේ. ඒ උඹත මං කාරි? අනිවාර්යෙන්. කලන්තේම හැදුන්නේ නැද්ද කාරි? කලන්තේ හැදෙන්නේ නැති වුණාට මට කාලයක් යනකම් උතුරු දකුණ මාරු වෙලා පෙරුණා. ඇත්තද මං මන්නම් උපන්දා ඉඳලා උතුරු දකුණ මාරු වෙලා ඉන්නේ. නැත්තම් ඉතින් කොහොමද අයිස මගේ අගසවුල වෙන්නේ? ඉන්ටර්වියු කීයකින් පාස් වෙලාද කොටවුඩ මං බොස්ගේ අගසවුනේ? මොනා තිබ්බ ඉන්ටර්වියු? ඒවා උඹලට කියන්නේ නැහැ කොටවුඩ. නොකිව්වට අපි දන්නවා එක ඩීල් දෙවීමේ හැකියාව. වෙරි ගුඩ් අයිස. දෙක මොකද්ද? දෙක ඉතින් සතියකට වරක් රට විනාශන මෝඩ කතාවක් කිසිම ලැජ්ජාවක් නැතුව ඇදලා ඇරීමේ හැකියාව. වෙරි ගුඩ්. එතකොට මේ මෑන් දන්නවද? මං කොටවුඩ අනිත් අගසවු. හැබැයිද දැකලා නම් පුරුදුයි. මොනවද හැබැයිද වාට තියෙන සුසුකම්? මොනාදිති මම මුලින්ම චෙක් කරේ මේ මෑන්ගේ ලැජ්ජනහරේ කපලද කියලා. ඇත්තටම කපලද? පොතිම ලැජ්ජනහරයක් තිබ්බේ නෑ කාරි. ඒකනේ ඇයිසිය තකට තක ගොන් කතා කියන්නේ සතියකට පාර. ඒක නෙමෙයි කොටවුඩ රටේ මිනිස්සු මොනවද කතා වෙන්නේ. ඒ කියන්නේ අපේ ලොක්කා ගැන කියනවද? රට වැඩි තිබූ ප්‍රපාතයෙන් ගොඩගත්තේ අපේ ලොක්කා කියලා. කුටි එහෙම කියනවද කුටි? වෙන්නේ ඇහුවේ අඹරෙන් නැතු උත්තර දීපන්. ඒක මෙහෙමයි. අර සෙට් එකක් ඉන්නවා. එක හඩින්ම කියනවා ඔයා තමයි රට බේරගත්තේ කියලා. කවුදයි ඒ සෙට් එක? ඔයාට බැංකු හොරා කියලා ගල් ගහපු සෙට් එක. ඒ වගේම කම්බ හොරා මහ බැංකුව මහ දවල් කැඩුවා කියලා බලයට ආපු සෙට් එක. ඒක නෙමෙයි අයිසේ මේ අගසවුල අහන්නේ. මොකද්ද මේ අහන්නේ අයිසේ? සමස්ත ජනතාව කියනවාද මං තමයි රට බේරගත්තේ කියලා. මේ ලේසි ප්‍රශ්නයක් නේ අහන්නේ. ප්‍රශ්න ලේසි වුණාට උත්තරේ ලේසි නැහැ නේ කොටි. මගෙන් අහන්න එපා, ඔබ උත්තර දීපන්. ඔන්න මං උත්තරේ ලේසි කරන්නම්. ජනතාව කාලයක් පෙට්‍රල් පෝලිං වල හිටියා. දැන් ඒ පෝලිං තියනවාද? නෑ ඉතින් අපි පෙට්‍රල් ගහන්නේ නැහැ නේ, බස් එකේ යන්නේ. ඉතින් ඒ හින්දා හරි පෝලිං නෑනේ අයිසේ. ඊළඟට ඒ කාලේ ලයිට් කැපුවා පැය 10ක් 12ක්. දැන් ලයිට් කපනවද? ලයිට් කපන්න දෙයක් නෑ. ඉතින් බිල වැඩි හින්දා කොහොමත් අපි කරුවලේ තමයි ඉන්නේ. හරි අයිසේ, කොහොම හරි ලයිට් කපන්න නෑනේ දැන්. ඒ කාලේ ගෑස් විපුරුවා. දැන් ගෑස් විපුරනවද? නෑ නෑ, දැන් දරලි පේනේ උයන්නේ. හරි අයිසේ, කොහොම හරි ගෑස් විපුරන්නේ නෑනේ. ඉතින් ඒකනේ ඉල්ලුවේ. එහෙනම් එදාට වඩා අද හොඳයි කියලා ජනතාව කියන්න ඕනේ නේද? කියන්න ඕනේද කොටි? උඹ උත්තර දීපම් බං, උඹෙන්නේ අහන්නේ. මෙච්චර ජීවිතේ සැපවත් වෙලත් උඹලා සද්ද නැතුව ඉන්නේ ඇයි කාරි? උඹලා කොහක වෙන්න එපා කාරි. රයිට්, මං අහන්නම් උඹලගෙන් ප්‍රශ්න තුනක්. පළවෙනි ප්‍රශ්නේ, ජනතාව ඉල්ලන්නේ නායකයෝ දෙන්න අතර සංවාදයද නැත්නම් ආර්ථික කමිටු අතර සංවාදයද? මම හිතේ නායකයෝ දෙන්න අතර සංවාදය. හේතුව? අර ඒක නායකයේ කෙදාට පුල් ආතල් එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟ ප්‍රශ්නේ, මුලින්ම අවශ්‍ය මහ ඡන්දෙද ජනාධිපති ඡන්දෙද? ජනාධිපති ඡන්දෙ. හේතුව? අර එක්කෙනෙක්ගේ ආතල් කතා ආයෙ අහන්න පුළුවන් ජනතාවගේ දෙපතුල ළඟට එන හැටි. එතකොට රෑට රෑට ජනේලෙන් ඉබිකම් කරන හැටි. උඹලට ආතල් දෙන එක නෙවෙයි බං, රට ඉස්සරහට යන්නේ කොහොමද කියලා හිතමං. කියන්න බලන්න. මං යෝජනා කරනවා අපේ ලොක්කට ජනාධිපති ඡන්දෙට ඉල්ලන්න දීලා හැමෝම අයින් වෙන්න කියලා. හේතුව? හේතුව මෙතන හැමෝම ඉල්ලන්න ගිය ඡන්ද ටික බෙදිලා යනවා නේ බං. කොහොමද බෙදෙන්නේ? බෙදෙන්නේ එකෙක් ගන්නවා 150ක්, අනිත් එකා ගන්නවා 35ක්. මට ඉතුරු වෙන්නේ 115යි නේ අයිස. අපිට මෙච්චර ආතල් දීලා ඔයා 115ක් ගන්නවා. Sorry. ඒක තමයි බං අපි කියන්නේ ලොක්කට ඉල්ලන්න දීලා අනිත් එවුන් අයින් වෙයලා කියලා. එතකොට හැමෝම අයින් වෙයිද? අයි අයින් නොවනේ වුණත් ඉන්නවද? ඊළඟට මං යෝජනා කරනවා ව්‍යවස්ථාව හදන්න ඕනේ ලොක්කට අවුරුදු 12 දිගටම ඉන්න පුළුවන් විදියට. ජනතාව ඕකේ කරයිද කාරි? ජනතාවට ඕකෙන් වෙන සිතේ මොකද්ද? අයි කොටවට අපි දෙන්න වැලේ වැල් නැතු හිටිය අපි දෙන්නගේ තනතුරුත් අවුරුදු 12ක් සුරක්ෂිතයි. මීට වැඩිය හොඳයි. මටත් මාසෙකට එක ටුවරක ගානේ දැම්මත් අවුරුදු 12ට ටුවර 144ක් යන්න පුළුවන් නේ අයිසේ. ඕකෙන් භාගයක්වත් අපි දෙන්නටත් යන්න පුළුවන් නේ කොටවට.
කොටේ අම්බලමි පිනාගේ බින්කුන්ඩෝ හිතන් ඉන්න ලැබිච්ච පිනා චාන්සක වවාගෙන කන්න වගේ. අපි තම ඔය ටුවරුත් ඔක්කොම ලැබිලා ජනතාවට හාල් බෙදෙන එකක් දිගටම සිද්ධ වෙයිද? විශ්ව දයිසේ එච්චර කරන්නේ කොහෙද, කොහේ තියෙන හාල්ද? එතකොට කොහොමද අප ජනතාව සැපවත් ජීවිතයක් ගත කරන්නේ? ඇයි මං දැන් ඔබලම කිව්වේ උයන්න දරලිපේ යන්නේ බස් එකේ කියලා? ඉතින් වියදම අඩුයිනේ, ජීවිතේ සැපවත්නේ. කන්නේ කරවලයි රට හාලේ බතට. ඇත්තටම අයිසේ යන්නේ කවදාද මව්පියෝ දකින්නට? කවද කුටිය යන්නේ? කිව්වට කමන්නත් දන්න. කියපන් කොටකට කියපන්. උඹලා අම්මා තාත්තා බලන්න ගියා කියලා අපිට කිසි අවුලක් නෑ. නෑ නෑ, ඕගොල්ලෝ අවුල් වෙන්න, මොකද අපි යන්නේ ඕගොල්ලෝ දාලා. ඒ කියන්නේ අපි දෙන්න විතරක් නෙවෙයි මුළු රටම යනවා මව්පියෝ දකින්න. ඒ කවද්ද? ඔක්තෝබර් වල. Thank you.